මයි ක්‍රියාත්මක වෙන්නේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලේ 8ක කාලයක් තියෙනවා මූල ආසනයේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය අවුරුදු 5ක් කරපු අමාත්‍යවරයෙක් විදියට මේ අමාත්‍යංශයේ තිබෙන අගමුල පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක් මම ප්‍රධාන වශයෙන්ම අද ඇති වෙලා තිබෙන තත්වේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ කඩාවැටීම ප්‍රධාන වශයෙන් ඇති උනේ 2019 අලුත් ආණ්ඩුව ඇවිල්ලා පත් කරපු පළවෙනි කැබිනට් මණ්ඩලයෙන් ඒ කියන්නේ ඇමතිවරු 4 දෙනෙක් පත් කෙරුවා මේ අමාත්‍යංශයට ඇමතිවරු 4 දෙනෙක් පත් කරපුවාම ඒ ඇමතිවරු 4 දෙනා හතර පැත්තට අදින්න පටන් ගත්තා එතනින් විශාල ආරවුලක් ඇති වුණා ඒ තුල ඔක්කොම ආයතනවල නිලධාරීන්ට තීන්දුව తీරන ගන්න බැරුව ගියා. ඒ තීන්දුව తీරන ගන්න බැරුව ගිහිල්ලා එක එක ඇමතිවරයාට එක එක ඕනෑම විදිහට වැඩ කරන්න ගිහිල්ලා එතනින් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශාල අවුලකට පත් වුණා. දැන් බොහෝ වෙලාවට මේ බාල බෙහෙත් පිළිබඳව කතා කරනවා. මම සෞඛ්‍ය ඇමතිවරයා විදිහට සිටින කාලේ 2010 15 කාලේ මම බංගලදේශයත් සමග ශ්‍රී ලංකාව සහ බංගලදේශය G2G ගාමන් ටු ගාමන් මේ රජයන් අතරේ ගිවිසුමක් අත්සන් කරගත්ත බංගලදේශයෙන් ඖෂධ ගන්න. ඒ මොකද ඉන්දියාවේ බහල බෙහෙත් එන නිසා. එතකොට ඒ ගිවිසුමට වෙච්ච දෙයක් නැහැ මේ මම ඇමතිකමෙන් ගියාට පස්සේ ගිවිසුමට මොනවා වුණාද දන්නේ නැහැ. බංගලදේශයේ බෙහෙත් ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුත් ඉතාම හොඳ තත්ත්වෙත් වෙන්නේ මම කීප ගමනක් ගිහිල්ලා අපේ විශේෂඥ වෛද්‍යවරු සහ ආචාර්ය මහත්වරු සමග සමයි ඒ ගිවිසුම අත්සන් කෙරුවේ. අදේ බංගලදේශ ශ්‍රී ලංකා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙනවද කියලාවත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට මම විශේෂයෙන්ම දැනුම් දීලා මට හම්බෙන්න ඕනේ කියලා මම පුජ්ජලිකව එතුමාට කතා කරලා මම ඒ වෙලාවේ 2011 ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වුණා මං කිව්වා මට මෙන්න මේ අය හම්බෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ ඉන්දියාවේ තිබෙන විශාලතම බෙහෙත් ඖෂධ සමාගම් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති නිලධාරීන් මේ ඖෂධවල ප්‍රමිතීන් බලන විශේෂඥයින් ඒ සියලු දෙනා ඒ රැස්වීමට කැඳෙව්වා. කැඳවලා අපි දීර්ඝ සාකච්ඡාවක් කළා. ඒ වෙලාවේ ඉන්දියා සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝගයක් කළා ශ්‍රී ලංකාවට යවන බෙහෙත් මොනම ආකාරයකින්වත් තත්ත්වෙන් බාල බෙහෙත් යවන්න එපා කියලා. ඒ නීතිය ක්‍රියාත්මක වුණා ඊට පස්සේ. ඉතින් ඒ වගේම තමයි මම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ කරපු කාලේ 2013 මම විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් ලෝකයේ හොඳම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාව තෝරගත්තා. ඒ තෝරගෙන මට සම්මාන දීලා ඒ විතරක් නෙවෙයි මට ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාස 6ක පාඨමාලාවක් හදාරන්නත් ශිෂ්‍යත්වයක් දුන්නා. විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව මේ අමාත්‍යංශය ඉතා යහපත්ව මම කරන නිසා. ඉතින් ඒක නිසා මේ තිබෙන ප්‍රශ්නයේදී මම දකින්නේ සෞඛ්‍ය ඇමතිතුමා ඉවත් කිරීමෙන් කොහෙත්ම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ රටේ අද ආර්ථික දේශපාලන සමාජ අර්බුදයක් තිබෙනවා ඉතාම බරපතල. ආණ්ඩුව අස්ථාවරයි. ආණ්ඩුව අස්ථාවර නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විතරක් නෙවෙයි සියලුම රාජ්‍ය ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල දෙපාර්තමේන්තු ඒවා සම්පූර්ණයෙන්ම අස්ථාවර තත්ත්වයකින් තමයි කටයුතු කරන්නේ. ඇමතිවරයෙක් කියන දෙයක් අද නොකරන තත්ත්වයට බොහෝ නිලධාරීන් පත් වෙලා තිබෙනවා. මොකද ආණ්ඩුවේ තිබෙන අස්ථාවර තත්ත්වය නිසා. එතකොට මේ තත්ත්වයන් උඩ මේ රටේ තිබෙන විශාල ආර්ථික දේශපාලන සමාජ අර්බුදේ දැන් සමාජ අර්බුදේ ගත්තාම මත්කුඩු පිළිබඳව ප්‍රශ්න ඉතාමත්ම වේගෙන් රට පුරා ගලා යනවා. දැනට කරන වැඩපිළිවෙළ ඉතාමත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වයන් උඩ ප්‍රධාන වශයෙන්ම මුළු රාජ්‍ය යන්ත්‍රයේ තිබෙන ආණ්ඩුවේ තිබෙන සම්පූර්ණ දුර්වලකම් රාශියක් උඩ තමයි මේ ආයතන මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. මේ සෞඛ්‍ය අමාත්‍යංශය ගැන විතරක් කතා කරන්න අපි පටන් අරගෙන තිබෙන්නේ රටේ ජනතාව සෞඛ්‍ය අමාත්‍යංශය තරම් පොදු මහ ජනතාවට දුප්පත් ජනතාවට ඉතා සමීප අමාත්‍යංශයක් නැහැ. මෙතන තමයි ඉතාම දුගී දුප්පත් ජනතාවගේ ඉඳලා
රටි මොනතරම් ආදායම් පදු ගෙවන කෙනෙකුට වුණත් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා ඕනම රෝහලකට ඇවිල්ලා මාසයක් දෙකක් තුනක් ඉඳලා ඕන මිලියන් ගානක ඔපරේෂන් එකක් කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. බණ්ඩාරනායක මැතිණියගේ කාලේ 1977 125 මුද්දරයක් නිකුත් කරන්න තීන්දුව කළා රෝහල් වලට එන බේජ්ජන් නායකෙන්. ඒකට විශාල විරෝධයක් ආවා. ආණ්ඩුව පෙරළන තත්ත්වයට ඒක කතා කරන්න පටන් ගත්තා. නමුත් මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශගත් විටත් ඒ තිබෙන විශේෂයෙන්ම ප්‍රමිතීන් වල තියෙන ප්‍රශ්න, ඒ වගේම මේ රටෙන් පිට වෙලා යන වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය, මේ රටෙන් පිට වෙලා යන වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ගත්තාම අද ඉතාම අසීරු අමාරු තැනකට රට වැඩිලා තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම වෛද්‍යවරයෙක් අපි හිතමු සාමාන්‍ය තත්ත්වයෙන් හොඳට බලනවා නම් දවසකට රෝගීන් 50ක් බලනවායි කියලා. නමුත් දවසකට රෝගීන් වැඩිම වුණොත් අපි හිතමු එනම් 100ක් බලන්න පුළුවන් කියලා. නමුත් වෛද්‍යවරයෙකුට රෝගීන් 500ක් දවසකට බලන්න පුළුවන් කමක් නැහැ. 250ක් බලන්න පුළුවන් කමක් නැහැ. නමුත් දැන් මේ වෛද්‍යවරුන්ගේ විශාල වශයෙන් රට යෑම උඩ මූලික වශයෙන්ම ඒ තත්ත්වය ඇති වෙනවා. එක වෛද්‍යවරයෙකුට දවසකට සීමාවෙන් එහා එන ලෙඩුන් රෝගීන් ප්‍රමාණය කොහෙත්ම උහුලන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. අනිත් එක මේ වගේ ඉතාම බරපතල ආර්ථික තත්ත්වයක් රටේ තියෙද්දි ජනතාවට විශාල අමාරුකම් තියෙද්දි වෛද්‍යවරුන් තමන්ගේ විශේෂයෙන්ම චැනල් කරන්න ගන්න මුදල එන්න එන්න දවසින් දවස ඒගොල්ලත් වැඩි කරනවා. ඒක නිසා මේක පොදු මහජනතාවට තදින්ම දැනෙන මේ ප්‍රශ්නයක්. ඒක නිසා මේ ප්‍රශ්නේ විසඳීමේදී එකක් තමයි රටේ දේශපාලන ස්ථාවරත්වය ඉතාම අවශ්‍යයි. දේශපාලන ස්ථාවරත්වයක් තියෙනකොට එතන ඉඳලා ඇමතිවරු මැතිවරු මන්ත්‍රීවරු වගේම රාජ්‍ය නිලධාරීන් හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. මොකද ආණ්ඩුවේ ස්ථාවර තත්ත්වයක් තිබෙන නිසා. ඔබතුමාට විනාඩි 2ක විනාඩි 2ක කාලයක් තවද. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයන් උඩ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන ප්‍රශ්නය රටේ තිබෙන සියලු අර්බුදවල මහා අර්බුදයකින් එක්තරා කොටසක් පමණයි මේක. ඒක නිසා මේකට සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් බේත් දීලා හරියන්නේ නැහැ. මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් හදලා මේ තිබෙන ආර්ථික දේශපාලන සමාජ ප්‍රශ්න විසඳීම සඳහා පුළුල් ශක්තිමත් වැඩපිළිවෙලක් හදලා රටේ උගතුන් බුද්ධිමතුන් විද්වතුන් අරගෙන ඒ වගේම රට යන අයගෙන් මම අවසාන වශයෙන් කියන්න ඕනේ ආණ්ඩුව මම දන්න විදිහට ඒ වෘත්තීය සමිති වෛද්‍යවරු හෙදි සේවය ඒ වගේම ටෙක්නීෂියම්ලා මේ මැෂින් වල වැඩ කරන අය මේ අය නවත්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වෘත්තීය සමිතිත් එක්ක එකට ගෙනහලා කතා කරලා ජනාධිපතිතුමා හෝ රජයේ අඩු වශයෙන් මේ කැබිනට් සබ් කමිටියක් හරි පත් කළා. ඒ අය ගෙනල්ලා කතා කරලා යම් වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ මොකද්ද ඕගොල්ලන්ට යන්න තියෙන ප්‍රශ්නේ කියන්නේ කියලා. ඉතින් රටෙන් ගලාගෙන යන පිරිස ඉතාමත් වැඩි. දැන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය ප්‍රදේශයේ කලාප කීපයක ළමා මන්දපෝෂණය පිළිබඳව කරන ලද සමීක්ෂණයක තොරතුරු මාධ්‍යයට හෙළි කිරීම නිසා වෛද්‍ය තමල් සංජීව මහතාගේ වැඩ තහනම් කරලා තිබෙනවා. ඉතින් සත්‍ය හෙළි කිරීම උඩ වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කරනවා නම් ඒක සාධාරණ නැහැ. ඒ නිසා දැනට ඇතැම් වෛද්‍යවරු රටහැර යෑම වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින මෙවැනි අවස්ථාවක කිසිදු විනය විරෝධී ක්‍රියාවන් සිදු නොකළ රටේ ජනතාවට සත්‍ය හෙළි කළ මේ වෛද්‍යවරයා එම චෝදනාවෙන් නිදහස් කරන්නයි කියලා මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් මගේ පොළොන්නරුව රෝහලෙත් වකුගඩු රෝහලෙත් ප්‍රධාන වශයෙන්ම ඇති වෙලා තිබෙන යම්ම ඒ මොකද අර්බුද හැමතැනම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු පාසලක් ගත්තොත් පාසල ඇතුලේ රෝහල් ඇතුලේ හැමතැනම ප්‍රශ්න කණ්ඩායම් බෙදිලා. ඉතින් ඒවා බෙදිලා ඒ ඇති වෙන ගැටුම් නිසා දැන් පොළොන්නරුව රෝහලෙත් දැන් සෑහෙන පිරිසක් පිටරට ගිහිල්ලා මැදිරිගිරිය අර ඉතාම කැලේ මම ලස්සනට ඒ රෝහල හැදුවා. වියෝජීලා දෙන්නේ හිටියා වියෝජීලා දෙන්නම එක දවසෙම ගිහිල්ලා කියන්නේ නැතුව. එතකොට ඉතාම දුගී දුප්පත් ජනතාව එන්න ඕනේ මැදිරිගිරිය වගේ ඈත ගම්මානවල ඉඳලා පොළොන්නරුව රෝහලට එන්න ඕනේ. ඒ අයට වාහනයක් අරගෙන එන්න පුළුවන් කමක් නැහැ. ඒ තත්ත්වයේ ආර්ථිකයක් නැහැ. බබෙක් හම්බෙන්න අම්ම කෙනෙකුට අමාරු වුණාම බස් එකක එන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ වෛද්‍යවරුන් පිටරට යෑම සහ උගතුන් පිටරට යෑම පිළිබඳව විශ්වවිද්‍යාලවල මහාචාර්ය ආචාර්යවරු දැන් 3000කට වැඩි ගාණක් නැහැයි කියලා කියනවා. රජරට විශ්වවිද්‍යාලයේ ළමා රෝගාංශය සම්පූර්ණයෙන්ම වහලා දැම්මා ආචාර්ය මහාචාර්යවරු නැති නිසා. එතකොට MBBS කරන ළමයින්ට ළමා රෝග
පිළිබඳව ඒ අධ්‍යාපනය දෙන්න දැන් එතන කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා මේ දැන් තිබෙන්නේ මූලික වශයෙන්ම මේ තිබෙන ශ්‍රණික ප්‍රශ්න සම්බන්ධයෙන් එක පැත්තකින් කෙටි කාලීන විසඳුම් ඒ වගේම මධ්‍ය කාලීන විසඳුම් සහ අනිකුත් දීර්ඝ කාලීන විසඳුම් මේ ප්‍රශ්නෙට මුළු රටේම තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍යයි. එවිට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. බොහොම ස්තුතියි ගරු ගයාසන් නවනන්දන මැතිතුමා. ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මුලාසනේ සඳහා ගරු හරණි අමරසූරිය මහත්මයා.